අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රවි අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන අත්අඩංගුවට ගන්න වරින්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපතිගෙන් උපදෙස්. පාර්ලිමේන්තුව විසිරුවා හරි ඡන්දය අප්‍රේල් 25 මහා ඡන්දෙට සියල්ල සැරසෙයි. මැතිවරණ කොමිසමේ සභාපති මහනා හිමිවරුන්ගෙන් ආශිර්වාද ගනි. COVID-19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඉතාලියෙන් හමු වෙයි. ශ්‍රී ලංකාවට වෛරසය ඇතුළු වීම වැළැක්වීමට පියවර රැසක්. නෞකා මගින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්. ජනපතිට රට හදන්න ශක්තිමත් ආණ්ඩුවක් දෙන්න අගමැති ඉල්ලයි. පොහොට්ටුවේ මැතිවරණ උපක්‍රමයක් සජිත් හෙළි කරයි. දේශීය පුවත්පතයි මුලින්ම අවධානය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබාගන්නේ නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙනවා. ශ්‍රී ලාංකිකයෙකුට මෙම වෛරසය ආසාදනය වූ පළමු අවස්ථාවද මෙයයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට ගුවන් හා නැව් මගින් මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ. සීමා මායිම් සටහන් නොවන ආකාරයට COVID-19 වෛරසය ලොව පුරා පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේද පවසා තිබෙන පසුබිමක අදාළ වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්තා වෙනවා. අදාළ වෛරසය ශ්‍රී ලාංකිකයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාවද මෙයයි. ඔව්, එතකොට ඔයාට මේක මේ එකටම දැනගත්තේ කොහොමද? දැනගත්තේ මේ මම බලාගත්ත සින්නෝරට හැදිලයි කියලා යන ගෙදරින් කිව්වා මට. මම හොස්පිටල් එකට ආවා ඊයේ. ඔව්. ඊට පස්සේ මේ අදහස මාව ඔක්කොම චෙක් කරන්න බලලා අදහස මට කිව්වා මටත් ඒක තියෙන්නේ කියලා. ඔව්. එතකොට ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10ක් වෙනවා. එතකොට මේක එකටම ඔයාට මේ ඉන්ෆෙක්ෂන් වුණා කියලා ඔයාට තේරුණේ කොහොමද? හවස වුණා හිතුණා. ඊට හවස. ඔව්. එතකොට ඔයා බලාගත්තු සිඤ්ඤෝරගෙන් තමයි ඔයාට මේක මෙයා වුණේ කියන එක තමයි ඔයා කියන්නේ නේ? එතකොට දැන් මහත්තයාට එහෙම වුණත් ඔයා බලන් දෙන්න දෙනවද නැද්ද? නැහැ, මහත්තයාටත් එන්න දෙන්නේ. මම මේ තාම ඉන්නේ ඇසිඩන්ට් වාර්ඩ් පොන්ති සපෝර්ට්ස් එකේ. ඔයා වෙනම තියලා තියෙන්නේ. ඔව්. ඔයාට මොන වගේ ප්‍රතිකාර කර්මයක්ද මේගොල්ලෝ කරේ? බ්ලඩ් එකක් ගත්තා, ඒ අරින්න වෙන මොකුත් කරේ නෑ. අර මොකක් හරි අර මං වාට ෆොටෝ එකක් දැම්ම, මේක අර දීප චූටි බෝතලේ දෙයක් දුන්නා. ඔව්. එච්චරයි. එතකොට කෑම බීම එහෙම කෑම මුකුත් කෑවේ නැහැ. නැහැ. හරි. ඔයා කිසි දෙයකට කලබල වෙන්න එපා. අපි ඉදිරියේදී කරන්න තියෙන මේ ලංකාවේ අය වෙනුවෙන් කරන්න තියෙන ඔක්කොම වැඩ කටයුතු ටික කරනවා. ලංකාවේ රජයත් එක්ක කටයුතු කරගෙන ඉඳගත්තු. ඇය මේ වන විට ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලැබන අතර ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර ලෝකයේ තුල පවතින තත්ත්වයේ හැමයේ දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවල සිට ගුවන් සහ නැව් මගින් මෙරටට පැමිණෙන සියලු මගින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ දක්වා VIP ඒ ලවුන්ජ් එක මේකට ඇතුළත් කරලා තිබුණේ නැහැ. නමුත් දැන් VIP ලවුන්ජ් එකත් මේ ආවේක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් කරලා තියෙනවා.
ඊයේ දිනේ වෙන විට මේ අනුව මේ රටේ විවිධ පළාත්වල විවිධ තැන්වල විවිධ හෝටල්වල වෙන්න පුළුවන් මේ ගෙවල්වල වෙන්න පුළුවන් 1954 දෙනෙක් පසු විපරමට ලක් වෙමින් පවතින මේ පසු විපරමට ලක්වන අයගෙන් ශ්‍රී ලාංකිකයෝ 679යි ඒ වගේම චීන ජාතිකයන් 747යි කොරියානුවෙන් පැමිණෙන අය 380 දෙනෙක් මේ වන විට මේ පසු විපරමේ පසු වෙනවා ඒ වගේම වෙනත් අය ඉන්නවා 148 මේ පසු විපරමේ පසු වෙන අයගෙන් වැඩිම පිරිසක් ඉන්නේ කොළඹ මහනගර සීමාවේ 677ක් ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්ක ගම්පහ ගාල්ල ආදි වශයෙන් කළුතර මේ ප්‍රදේශවල තමයි වැඩි වශයෙන් සිට අද දින එක නෞකාවක් පැමිණෙන්න තිබුණා තායිලන්තයේ එවැනි වරායවල් හරහා නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට ඒ පනත ලැබී තියෙන බලතල අනුව අද දිනේ ඉඳලා මේ මගී නෞකාවලින් මගීන් ගොඩබිමට බැස්සවීම නවත්වනු ලැබුණා. නෞකාවල විශාල රටවල් සංඛ්‍යාවක අය ඉන්න පුළුවන්. ඒ නිසා අපිට මේකෙන් අනතුරක් තියෙනවා දකුණු කොරියාවෙන් ඒ වගේම ඉතාලියෙන් සහ ඉරානයෙන් පැමිණෙන මගීන් ඒක ශ්‍රී ලාංකිකයන් වෙන්න පුළුවන් විදේශිකයන් වෙන්න පුළුවන් දවස් 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට අද තීරණය කරනු ලැබුවා. ලෝකයේ තුල ඉතා ඉක්මනින් අදාළ වෛරසය පැතිර යාමත් සමග ශ්‍රී ලංකා වාසීන්ට හා ලෝක වාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක් අද පෙරවරුවේ රුවන්වැලි මහා සෑ රදුන් අභියසිදී පැවැත්ුණා. අදාළ වෛරසය හේතුවෙන් ලෝකේ පුරා පුද්ගල මරණ 3117ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 2936ක් වාර්තා වන්නේ වෛරසයේ නිජ භූමිය වූ චීනයෙන්. කෙසේ වෙතත් මේ වන විට චීනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එසේම ලොව පුරා සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 90936ක්. අදාළ වෛරසය ආසාදනය වීමෙන් චීනයේ වුහන්හි රෝහලක තවත් වෛද්‍යවරයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ ෂොන්මින් නම් අදාළ වෛද්‍යවරයා වෛරසය ආසාදනය වීමෙන් පසුකේදා ජීවිතක්ෂයටපත් වූ ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයාගේ සගයෙකු වන බවද සඳහන්. වෛරසයේ පැතිර යාමත් සමග ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉරානයටයි. ඒ එරටින් පුද්ගල මරණ 66ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ඉරානයේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1500ක්. පුද්ගලයින් 52 දෙනෙකුට දිවි අහිමි කරමින් මෙම වෛරසය ඉතාලිය පුරාද ව්‍යාප්ත වී ඇත්තේ වෛරසයේ මාරාන්තික බව ලෝකයට හෙළි කරමින්. එසේම එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 2036ක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව කොරෝනා ආසාදිත ඊයේ ඉතාලියේ නගරෙන් වර්තා වුණා. ඊ හවස බ්‍රෙෂා නගරෙන් ඉතාලිය අවුරුදු 46ක කාන්තාවක් අවුරුදු 10ක් තිස්සේ බ්‍රෙෂා නගරේ රැකියාව කරන්නේ වැඩ කරපු තැන සිනෝරට අසනීප තත්ත්වයක් තිබිලා ආයතත් ඒ වැළදීලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ආරංචි මාර්ගවල ලංකාවේ ප්‍රථම කාන්තාව මේ විදිහට හැමවෙම ගැන ලොකු කනගාටුවක් තියෙනවා. අනිත් ලංකාවේ පිරිස මම කියන්නේ බය වෙන්න උමනාවක් නැහැ කියලා. මොකද අපි තානාධිපති කාර්යාලයෙන් සහ අනිත් මාධ්‍ය මගින් උපදෙස් දීලා තියෙනවා. ඉතාලියට අදාළ වෛරසයෙන් මෙලෙස බලපෑම් එල්ලවීමත් සමග බොහෝ දිනාගේ අවධානය යොමු වූයේ පසුකේදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුළු අසනීප තත්ත්වයකින් පසුවීමත් සමගයි. කෙසේ වෙතත් පාප් වහන්සේ කොරෝනා වෛරසයේ පරීක්ෂාව සිදු කර ඇති අතර එහිදී උන්වහන්සේට වෛරසය ආසාදනය වී නොමැති බව හෙළි වී තිබෙනවා. දකුණු කොරියාවේද අදාළ වෛරසය ව්‍යාප්ත වීමත් සමග පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව මරණ 2ක් වාර්තා වීමත් සමගයි. ශ්‍රී ලාංකිකයින් බොහොමයක් වාසය කරන දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 5186ක් වන අතර ගත වූ පැය 24 තුළ වෛරසය පුද්ගලයන් 374 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපානයේද අදාළ වෛරසය ආසාදිතින් 955 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් වැඩි දෙනෙකු වාර්තා වන්නේ ජපානයේ යොකොහොමා වරායේ නැංකුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන්. යුක්‍රේනයේද අදාළ වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා පිළිබඳව තොරතුරු වාර්තා වන අතර අමෙරිකානු එක්සත් ජනපදයේ අදාළ වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සෞදි අරාබියේද සිය ප්‍රථම ආසාදිතයා හමු වූ බවට අද වාර්තා කළා. සෞදි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියේ ඉරානයේ සිට බහරේනයේ හරහා පැමිණි සෞදි ජාතිකයෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවයි. මේ අතර ලොව පළමු වතාවට අදාළ වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට පෙනහළු බද්ධ කිරීමට නැගෙනහිර චීනයේ වුක්සි නගරයේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොළය මියගිය පුද්ගලයෙකුගේ පෙනහළු මෙලෙස බද්ධ කෙරුණු අතර පැය 5ක සැත්කමින් පසු අදාළ රෝගියා ස්ථාවර තත්ත්වයේ පසුවන බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම අප්‍රේල් මාස 25 වනදා සිදු කරන අතර ඒ සඳහා වූ නාම යෝජනා කැඳවීම සඳහා ලබා දී ඇති කාලය මාර්තු මාස 12ත් 19ත් අතර කාලයයි. දහ නවවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය පසුගිය පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා වෙත හිමි වුණා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊයේ දින රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසිරුවනු ලැබුවා. එලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර සියල්ල අහෝසි වන අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පමණක් බලාත්මක භාරකාර ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවා. භාරකාර ආණ්ඩුව යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නිමල් සිරිපාලද සිල්වා, ආරුමුගම් තොණ්ඩමන්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තින්නකෝන්, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනන්දු, විමල් වීරවංශ, මහින්ද අමරවීර, එස්.එම්. චන්ද්‍රසේන, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය ධුර හොබවනු ඇති. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග ලබන අප්‍රේල් මාස 25 වන දින මහා මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ සඳහා නාම යෝජනා කැඳවීම මාර්තු මාස 12 වනදා සිට 19 වනදා මධ්‍යාහන 12 දක්වා සිදු කෙරෙන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මෙවර මහා මැතිවරණය සඳහා 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය බල පැවැත්වෙන අතර ඒ අනුව සුදුසුකම් ලබා ඇති ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,62,63,885ක්. මැතිවරණ කොට්ටාෂ 22ක් අතුරින් තෝරා පත්කර ගන්නා සභික සංඛ්‍යාව 196ක් වනවා. සුදුසුකම් ලබන සංඛ්‍යාව හා ඉතිරිය මත හිමිවන මුළු සභික සංඛ්‍යාව 160ක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96-4 ව්‍යවස්ථාව අනුව තෝරා පත්කර ගනු ලබන සභික සංඛ්‍යාව 36ක්. ජාතික ලයිස්තුවෙන් සභිකින් 29 දිනකු සඳහා අවස්ථාව හිමිවනවා. 2015 වසරේ අගෝස්තු මාස 17 වනදා පැවති මහා මැතිවරණයෙන් 8 වන පාර්ලිමේන්තුව සඳහා එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රි ධුර 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රි ධුර 95ක්, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රි ධුර 16ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රි ධුර 6ක් හිමි වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ EPDP සංවිධානයට මන්ත්‍රි ධුර 1 බැගින් හිමි වුණා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව මහා මැතිවරණයට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. නාම යෝජනා කැඳවන අවසන් දිනයට පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා යොමු කරන බවත් අද දිනේදී මහා මැතිවරණයට අදාළව චක්‍රලේඛ කිහිපයක් සහ අති විශේෂ ගැසට් නිවේදන කිහිපයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මැතිවරණය ඉලක්ක කරගනිමින් කිසිදු අපේක්ෂකයෙකු හට ආගමික සිද්ධස්ථානවල හා ආගමික උත්සවවල දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්කිරි මහනා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැකීම සඳහා අද මහනුවරට පැමිණියා. ඒ එළඹෙන මහමැතිවරණය සඳහා මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහනා හිමිවරුන් දැනුවත් කිරීම සඳහායි. ඒ අනුව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රථමයෙන් පැමිණියේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැදැකීම සඳහායි. සිද්ධස්ථානවල රැස්වීම් තියෙනවා. මේ අපේක්ෂකයාට ඡන්ද දෙන්න, මේ පක්ෂයට දෙන්න අරගල හොඳ නෑ කියලා කියනවා. බලාපොරොත්තු වෙනවා ලංකාවේ සියලුම ආගමික සිද්ධස්ථාන භාරකාරත්වය දරන නායකත්වය දරන පූජ්‍ය පුජපතිමාන වහන්සේලාටදී පරිවිඩය දෙන්න. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදකීම සඳහාද මහින්ද දේශප්‍රිය මහතා පැමිණියා. තමන්ගේ පක්ෂයට වාසිදායක වන ආකාරයට යම් යම් ප්‍රකාශ කිරීම හාමුදුරුවෝ වේවා, වෙනත් පූජක අය වේවා, දේශපාලනඥයෝ වේවා, මේ කවුරුවත් නොකළ යුතුයි. ඒක ඔබතුමා මේ වර නියමාකාරී අකුරටම ඒ දේ කරනවා. ඉදිරියට එන කොමසාරිස්තුමාලාට මේක මහා උපකාරයක්. ඒ වගේම මෙවර උඩ මැතිවරණයක් බලයට, නිලයට, ධනයට හසු වෙන්නේ නැතුව ඒ කටයුතු කරන්න
අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනා හිමියන් බැහැදකීම සඳහාද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියා. සියලුම ආගම් වල ආගමික සිද්ධාස්ථාන වලදී කඩගෙන අපි කියන බලාපොරොත්තු වෙන අපේ සේර පූජාවට සම්බන්ධයි දැන් මේදී දේශපාලනයිතුවාසිකම් තිබිලා ඕන දේශපාලන මෙහිදී අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම ඒ නියෝජිත අපේක්ෂකයන් ඇතුළත ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න එපයි කියන එක. නමුත් ඒක මානව නැත්තම් පුරවැසි අයිතියක් ඇතුළත ක්‍රියාත්මක වෙන බව පේනවා. අපි ඒ සියලු දේශපාලඥයන් ඉල්ලා සිටිනවා නීතියට ගරුකොට ඒ කටයුතු සිද්ධ කරන හැටියට. එමෙන්ම රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියා. බුදු පූජා කරනකොට ආගමික උත්සවවලදී දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කරන ඒවා කරන්න එපා කියලා. අනිත් එක අපෙන් සමහරු ඇව්වා දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙන්න වහන්සේලා වැරකින් එනවනේ ඔය නායක කාරකාදීන අපේක්ෂකයෝ. ඒක කිසි දහනමක් නෑ ආශිර්වාද ගන්නේ නේක. නමුත් ඒ ප්‍රශ්නේ තියන්නේ වොයිස් කට් දුන්නොත් පන්සල ඉදගෙන අපේ පක්ෂයට දැවේවා කියලා. අපේ නායක හැමදෙරම මේ විදිහට දේශනා කරා මට ඡන්ද දෙන්න කියලා. ආගමික සිද්ධස්ථාන වල දේශපාලන රැස්වීම තියන්න තහනම් කියන එකයි ආගමික උත්සව වලදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න බෑ කියන එකයි. එම කරුණ වැළැක්වීමේ අවශ්‍යතාවය අපි සියලුම ආගමික නායකයන් හරහා පළමුවෙන් දැනුවත් කළා. ඊට පස්සේ අපි නිල වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් කියන තේරීම් බාරල් දාර හරහා සියලුම විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් බාරව ක්‍රියා කරන ස්වාමින් වහන්සේලා සහ පූජකතුමන්ලා වෙත දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට නැත්තම් පියතුමන්ලාට, මෞලවිතුමන්ලාට, කුරුක්කලතුමන්ලාට දේශපාලන අයිතිවාසිකම් නැහැ කියලා. ඔවුන්ට පෑදිලිවම දේශපාලන අයිතිවාසිකම් තියෙනවා. ඕනනම් දේශපාලන රැස්වීම වල කතා කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. තමන්ගේ ආගමික මහානායකවරුන් වහන්සේලා පමණක් නෙවෙයි ඕනෑම ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දක්වලා පූජා කළා ආශිර්වාද ලබා ගැනීම ඒක කිසිම තහනමක් නැහැ. එළඹෙන මහා මැතිවරණය නීතිගරුක මැතිවරණයක් බවට පත්කර ගැනීම සඳහා පක්ෂ නායකින් සතුව විශාල වගකීමක් පවතින බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටිනවා. ඒ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමි. මැතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සන්තානගතව තරඟ කිරීමට නියමිත අතර නාම යෝජනා ලබා දෙන අපේක්ෂකින් නීතිගරුක මැතිවරණ ව්‍යාපාරයකට යොමු කරවා ගැනීමට ඒ පක්ෂ නායකින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනස් මකින් මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ම මෙවර බොහෝ විට එකම පක්ෂයේ හෝ සන්තානගත පක්ෂවල අපේක්ෂකින් සහ ආධාරකරුවන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්වයක් මතුවිය හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවල ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුද මෙම තත්වය ඇතිවිය හැකි බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ. එමෙන්ම සන්තානගත දේශපාලන පක්ෂ තුළද විවිධ පක්ෂ නියෝජනය කරන අපේක්ෂකින් සිටින බැවින් මෙවැනි තත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙම ගැටුම් සහිත තත්වයන් ආගම්වාදී, ජාතිවාදී ගැටුම් දක්වා වර්ධනය වීමේ අවධානමක්ද පවතින බව කැෆේ සංවිධානය පෙන්වා දෙනවා. පසුගිය මැතිවරණ පිළිබඳ සලකා බැලීමේදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් එල්ල කරන බලපෑම පිළිබඳව මෙවර වැඩි අවධානයක් යොමු කළ යුතු බවද කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ සම්බන්ධයෙන් වන උපමාන මැතිවරණ කොමිසම විසින් හඳුන්වා දුන්නද එම උපමාන මායිම් නොකර පසුගිය මැතිවරණවලදී මාධ්‍ය කටයුතු කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනස් මකින් මහතා පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මෙවර මැතිවරණ සමය තුළ මාධ්‍ය භාවිතය පිළිබඳව සහ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විධිමත් සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි කැෆේ සංවිධානය අවධාරණය කර සිටින්නේ. රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාට සහය දිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගනිවත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
ගණේවත්ත සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. අපි දැක්කා පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර වෙනසක් ඇති වුණොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ ජනතාවට කිසි වැඩක් කෙරෙන්නේ නැති එකයි. ඒක තමයි පහුගිය කාලේ වුණේ. ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තුව අගමැතිවරයා කරේ නැහැ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කරේ නැහැ. ඒ ගැටුම් ඇති වුණා. දෙගොල්ලොම උක්කුස්ස වෙන්න මහන්සි ගත්තා. ඉතින් ඒ කොහොම වුණත් අවසානයේ රටේ ජනතාවටයි ඒකේ පාඩුව. ඒ නිසා මීර හිතන්නේ ජනතාව ඊට වඩා බුද්ධිමත්ව. මේ අතර කොණ්ඩගල රජමහා විහාරස්ථානයේ භික්ෂු ගිලානෝපාය මධ්‍යස්ථානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඔබේදා යුතුකම් ඊට කරා නොවැම්බර් මාස 16 ඉඳ රට බේරුණා, ජාතියක් බේරුණා, ආගමක් බේරුණා. මේ ආයකම් නැත්නම් අද ඒ තත්ත්වය වෙනත් අතකට හැරිමින් තිබුණ යුගයක ඔබ විසින් ඒක ඊට කරලා දුන්නා. අගට ඒක ස්ථිර කරගන්න ඉල්ලුවා. සහයෝගය දක්වයි කියන විශ්වාසය ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් වේවා. එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සහාය දක්වන පුද්ගලින්ට පමණක් රැකියා ලබා දීමේ සූදානමක් පවතින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටිනවා. ඒ මාධ්‍ය මාධ්‍ය හමුවකදී ජනවාරි 3 වෙනිදා විපක්ෂ නායකවරයා ඇතුළත වගකීම් බාරගත් මොහොතේ සිට හැම විටම හැම අවස්ථාවකදීම කටයුතු කරේ මේ රටේ පොදු ජනතාවගේ සුගතිය උදෙසා, මේ රටේ සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය සහ උන්නතිය සඳහා. අපි විශ්වාස කරනවා මේ තනතුරේ ගත කරපු සෑම මොහොතකදීම පෞද්ගලික ඕනෑපාකම් පසෙක දාලා අපි විසින් ජන සමාජයට පොදු ජනතාවට ඉෂ්ට සිද්ධ කරන්නට ඕන ඒ සියලුම කාර්යභාරයන් අපි නොපිරිහිලාම ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටියා. ඒ නිසා අද දවසේ අපි මේ විපක්ෂ නායක වගකීමෙන් බැහැර වෙන්නේ ඒ කාලවකවානුව තුළදී යම් වගකිවිය යුතු කාර්යභාරයක් ඉෂ්ට කරලා කියන එක සඳහන් කරන්න. විපක්ෂ නායක කාර්යාලයෙන් නික්ම යන මොහොතේ අද දවසේ ප්‍රමුඛතම කාරණාවක් හැටියට ජාතික වැදගත්කමකින් යුත් මාතෘකාවක් ගැන මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී ඉතාමත්ම ඉහළින් දේශීයත්වය, ගමේකම, අපේකම, රටේකම, ස්වදේශිකත්වය, රටට ජනතාවට නූතන දීම ගැන ඉතාමත්ම ඉහළින් කතා කරනවා. අද වන විට ඉතාමත්ම ඉහළින් කතා කරපු දේ සම්පූර්ණ පුස්සක් බවට පත් වෙලා තියෙනවා. අද වන විට ජාත්‍යන්තර මුදේ මත්ස්‍ය කර්මාන්තේ නියැලෙන විදේශීය යාත්‍රා රාසියක් මේ වන විට අපේ රටේ වරායන් උපයෝගී කරගෙන මුහුදේ මසුන් අල්ලලා අපේ රටේ වරායන්වල උඩවැෑම තුළින් දේශීය දිහිවර කාර්මිකයාට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ දිහිවර කාර්මිකයාට විදේශීය වෙළඳ පොළ අහිමි වෙලා තිබෙනවා. ප්‍රමිතියෙන් බාල මත්ස්‍යයින් අපේ අපනයනත් සමග මිශ්‍ර කිරීම තුළින් අපේ රටේ අපනයන පිළිබඳව තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. බාල මත්ස්‍ය අපනයන රටක් බවට හංවඩු ගැහිලා ඒ මිශ්‍ර කිරීම තුළ මොකද දේශීය දීවර ශේෂ්ත්‍රයට යන කල අද වර්තමාන රජය සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබෙනවා. හැමෝම දන්නවා දැන් මේ වන විට දසදහස් ගණනකට රැකියා අහිමි කරලා තිබෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ ඇතුළුව තවත් සංස්කෘතික අමාත්‍යංශයේ ඇතුළුව තවත් ශේෂ්ත්‍ර අංශ ගණනාවක දසදහස් ගණනින් රැකියා අහිමි කරපු කාරණාව ගැන අපි කතා කරා. දැන් අපිට ආරංචි මේ දවස්වල කියනවලු මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරොත් රැකියාව ආපහු ලබා දෙන්නම් කියලා. ඉහළින්ම ක්‍රියාත්මක වෙන ප්‍රවණතාවය තමයි අද වැඩ කරන ජනතාව එළියට දමලා මැතිවරණයේදී පොහොට්ටුවට වැඩ කරන්න එතකොට නැවත රැකියාව ලබා දෙන්නම් කියන අලුත්ම ක්‍රමවේදය. අපි තමයි නිද්‍රාශීලීව හිටපු රජය, වර්තමාන රජය නැවත අවදි කරවලා ජනවාරි පළවෙනිදාට මෙහෙම පොරොන්දුවක් දුන්නා නේද පත්වීම් ලබා දෙනවයි කියන එක ගැන මතක් කරේ අපි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසෙන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබා ගන්නේ නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2016 වර්ෂයේ සිදු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අතනකුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුලිද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. 2016 වසරේ මාර්තු බැඳුම් කර බෙන්දේ සිට අදාළව කුමන්ත්‍රණය කිරීම සාපරාදී ආයතන පරිහරණය වංචා සහ ආයතන ලෙස වෙළඳපොළ හැසිරීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු ලබා ගැනීමට නියෝග කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රජයේ අධිනීතීච නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූ පාක්ෂිකයින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයට සහාය පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහත්මිය මේ බව පැවසුවා. අපි අනිවාර්යයෙන්ම තුනෙන් දෙක බලයක් පාර්ලිමේන්තුට ලබා ගන්නවා. මොකද අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය කෑලිවලට කැඩිලා. මේ කෑලිවලට කැඩිච්ච එක්සත් ජාතික පක්ෂය ඡන්ද පදනම බිඳ වැටිලා ඡන්දයට දාන්න යන්නේ නැහැ කලකිරිච්ච එක්සත් ජාතික පාක්ෂික. ඒකේ වාසිය ලැබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. අපි රටේ ජනතාවෙන් ඉල්ලනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂයට ඡන්දය දෙනකොට මනාප තුනෙන් එකක් පුළුවන් නම් කාන්තාවකටත් ලබලා දෙන්න කියලා. මොකද අද කාන්තා නියෝජනය බොහොම අඩුයි 105.3යි. ඡන්ද දායකයන්ගේ 156කින්නේ කාන්තාව. ඒ නිසා කාන්තා නියෝජනය මීට වඩා වැඩි වෙන්න ඕන පාර්ලිමේන්තුවේ. මේකේ පාර්ලිමේන්තුවේ කාන්තාව සුළුතරයක් වෙන්නේ. අත්ත වශයෙන්ම අපි අපෙන් ගිය උදවියට දේශපාලන අනාතුරු බවට පත් වෙන තත්ත්වයක් උදා කෙරුවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකහු කළා. ඒක අපි ආංකව කියන්න ඕනේ. ඒකට ගොදුරු වෙච්ච මන්ත්‍රීවරු හැටියට මම විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න ඕනි. කවදාකවත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හෝ ගමනක් යනවා නම් ඒ එදාට ඒකොල්ලත් එක්ක හරි අපි මම විශේෂයෙන් යන්න සූදානම් නැහැ. එහෙනම් මම මන්ත්‍රීකමෙන් අයින් වෙලා ගෙදර ඉන්න සූදානම්. මොකද ගිනි පැල්ලෙන් වැටගාපු අපි කණාම් විතර එළියටත් බයයි. කිසි විටකත් පක්ෂය දෙදරා යාමට ඉඩ ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුව සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාද එක් වුණා. සමහර කණ්ඩායමක් ඉන්නවා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නෙමෙයි, ඒ වගේම මෙතන රන්ලික් විසික මැතිතුමා නෙමෙයි, සමහර කණ්ඩායමක් ඉන්නවා මෙතන වෙන වෙනත් මාර්ගයක ගිහිල්ලා Tamanta සමහර විට මේ එකතු වෙලා ගියාම දිනන්න බැරි කණ්ඩායමක් ඉන්නවා. එකතු වෙලා ගියාම දිනන්න බැරි කණ්ඩායමක්. මේක දෙකට බෙදලා දිනන්න උත්සාහ කරනවා. ඒක රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජාතික පාක්ෂිකෙන් වගකීමෙන් සහ බොහොම පරිස්සමෙන් මේවා තේරුම් බේරුම් කරගන්න මාධ්‍යවල ගිය පමණින් වැරදියට තේරුම් ගන්න එපා. අපි හැම කෙනෙක්ම කැමති මේ පක්ෂය ඔක්කොම එකතු වෙලා යනවාට. අපි තවමත් මේ යෙදෙමින් ඉන්නේ. අපි මේක අපි දැනටත් කියනවා මේක දෙන්න දෙන්නේ නැහැ කියලා. අපි දැනටත් කියනවා අපි මේක ආරක්ෂා කරගෙන යන්න උත්සාහ කරනවා කියලා අවසන් මොහොත වෙනකම්. ඒක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා හොඳට මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මම මේ පක්ෂයේ අපිත් මේකේ පුංචි කාලේ ඉඳලා ආපු අය විදිහට දේශපාලනේ මේ එක්සත් ජාතික පක්ෂයේ මතින් ඇති වෙලා කැබිනට් අමතුර වෙලා සහ මේ තනතුරු ලබපු අය විදිහට අපිට ඕනේ මේ පක්ෂය ආරක්ෂා කරන්න. පක්ෂයේ ලකුණ ආරක්ෂා කරන්න. පක්ෂයේ සිම්බල් එක ආරක්ෂා කරන්න. මේ පක්ෂයේ නියෝජ්‍ය නායකය වෙන්න පුළුවන් අනිකුත් සියලුම නායකයෝ ආරක්ෂා කරගන්න. අපිට ඒ කිසි විටක බිඳෙන්න මේ වෙන් වෙන උවමනාවක් සහ අපි ප්‍රකාශ කරද්දි අපි එළියට ගිහිල්ලා අපි පරිස්සමෙන් ප්‍රකාශ කරා. මට බෑ වගකීමකින් තොරව ප්‍රකාශ කරා. මට ප්‍රකාශ වලට උත්තර දෙනවා නම් බොහෝ දේවල් වලට ඒක බොහොම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක ජනප්‍රිය මතයක් වෙන්න පුළුවන්. අද අපි මේ මැතිවරණයක් අභියසත් අපි සත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා. සත්‍යවාදීව පෙනී හිටිනවා. මොකද මේක අපිට කොච්චර පාඩු වුණා. අපිට මැතිවරණයක් අභියස අපිත් හොඳට වැඩ කරලා ඇමතිවරු විදියට කැප වෙලා හොඳට වැඩ පෙන්නපු ඇමතිවරු. විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේ ඇති වුණ ප්‍රධානම කරුණ තමයි ලාංඡනය සම්බන්ධයෙන් තිබෙන ගැටලු. ඉතින් මේ ලාංඡනය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කරා, සාකච්ඡා කරා, අපි අදහස් විමසුවා. එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මන්ත්‍රීවරුන්
විශේෂයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගේ අති බහුතරයක් ඉන්නේ අලියා ලකුණෙන් තමගේ පක්ෂයේ අති බහුතරයක් කියන්නේ අලියා ලකුණෙන් තරඟ කරන්න. එදා ඇත්ත වශයෙන්ම අපි මේක සාකච්ඡා කරලා අපි නිල වශයෙන් ඡන්දයක් තිබ්බේ නැහැ. නමුත් පක්ෂ නායකතුමා මේ බහුතරයේ කැමැත්ත මොකද්ද කියලා ඉල්ලීමක් කරා. ඒ අවස්ථාවේ මට හොඳට මතකයි කබීර් හෂිම් ඇත්තුමා නිරන්තරයෙන්ම අපගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන්ගෙන් ඇහුවා ටෙලිෆෝන් එකෙන් යමුද ටෙලිෆෝන් එකෙන් යමුද කියලා. කවුරුවත් ඒකට ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. විශේෂයෙන්ම කවුරුත් කෙනෙක්වත් කිව්වේ නැහැ ඒකට කැමති කියලා. ටෙලිෆෝන් එකෙන් යන්න කැමති ඇත්ත වශයෙන්ම වැඩිම 10 දෙනෙක්. පක්ෂයේ අනිත් බහුතරය මම වක්කීමෙන් කියනවා අපි නිල වශයෙන් ඡන්දයක් ගත්තේ නැති වුණත් අලියා ලකුණෙන් තරඟ කරන්න තමයි කැමති. අද දින තවමත් ජනතා සමගි බලවේගයේ ලකුණ ඔවුන්ටත් හරියට කියන්න බෑ. අපිත් ඒක දන්න වසර 26ක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ තුලින් එක්සත් ජාතික පක්ෂයට කිසිදු සේවයක් ඉටු වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රනී බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඉතින් අවුරුදු 26ක් දැන් අසත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පක්ෂයේ නායකත්වය දරනවා. නමුත් කිසිම අපි ශක්තිමත් වෙනසක් දියුණුවක් අපි දැක්කේ නැහැ. දවසින් දවස මේ පක්ෂය දිරාපත් වෙනවා තමයි දැක්කේ. ඉතින් මේක දකපු පාක්ෂිකයන් නිරන්තරයෙන් අපිට කිව්වේ මේකේ වෙනසක් ඇති කරන්න ඕනි. රටේ ජනතාවගේ හදගැස්ම හඳුනන පුංචි මිනිස්සයා නගා සිටවන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඌමනාවක් තියෙන, ඒ වගේම ඒට විශාල වැඩ කොටසක් ආරම්භ කරලා තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි. ඒ සජිත් ප්‍රේමදාස මෙත් 2010 ඉඳලා තිබිච්ච ජනාධිපතිවරණ ආරම්භ බැලුවොතින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා දිගටම කරේ මොකද්ද? වෙනත් පුද්ගලයන් අපේ පක්ෂයට හයර් කරා. හයර් කරලා ඒ ජනාධිපති අපේක්ෂකවරුන් හැටියට ඒ මැතිවරණ වලට ඉදිරිපත් කරා. ඒක තමයි යා දිගින් දිගටම කරේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරනවා කියන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැමදෑමත් මේ අය හයර් කරලා අරගෙන අපේ පක්ෂයට පිට මිනිස්සු දාලා අපේක්ෂකත්වය දරන්න ලබා දීම තුල අපි අහන්නේ එහෙම නායකව මේ පක්ෂයේ තවත් ඉඳලා මොකටද? එතුමාගේ එකම බලාපොරොත්තුව මේ පක්ෂයේ නායකත්වය කියන බෝඩ් ලෑල්ල අල්ලගෙන එතුමා වටේ ඉන්න කීප දෙනෙක් එක්ක මේ කාලය ගත කරන්න තමයි එයාට අවශ්‍ය වෙලා තියෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මට අනුගත විය හැකි නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. වැලිඔය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්ත මේ රජය කිසිදු ජාතිවාදයකට අවනත වෙන්නේ නැහැ. කිසිදු ජාතිවාදයක් නියෝජනය කරන්නේ නැහැ. සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය පොදු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි ඕනම කැපවීමක් කරනවා. ඒ වුණාට ඒ ජනතාවගේ ඡන්දයෙන් ඇවිල්ලා ජාතිවාදී කේවල් කිරීම කරන කවර පාපී දේශපාලන කල්ලියකටවත් ඕන විදියට නටන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය සූදානම් නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී අවධාරණය කරමු. මේ ළඟ මහමැතිවරණයේදී මේ රටේ පොදු ජනතාව තීන්දු කරගෙන ඉන්නේ උකුස්සොයි කටුස්සොයි ඔක්කොම ගෙවල් වල තියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් දී තිබෙන ආදර්ශය අනුව රටට අවශ්‍ය කරන පරිදි කැප වෙන මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්න. ගෝඨාභය රාජපක්ෂ පරිච්ඡේදය කියලා කියන්නේ ලංකාවේ එතෙක් තිබිච්ච දේශපාලන සංස්කෘතිය නවමු මාවතකට මේ රටේ තරුණ දරුවන් ඉල්ලන මාවතට වෙනස් කරමින් තිබෙන පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදයට ගැළපෙන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඉදිරියේදී උපාධිය සමත්වන වර්ෂය තුළම උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ හක්මන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ දෙමව්පියන්ගේ තියෙන බර ගොඩාක් ඉවත් වෙනවා. ඔබ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා විශ්වවිද්‍යාලයෙන් සමත් වෙලා උපාධියක් ලබලා ඒ කටයුත්ත ඉෂ්ට වෙනකොට අද මේ ආණ්ඩුව විසින් උපාධියෙන් එළියට එන හැම උපාධිධාරියෙකුටම රැකියා දෙන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ අද දවස වෙනකොට උපාධිධාරි 54,000කට රැකියා දෙනවා. රජයේ දීලා ඉවරයි අද වෙනකොට. ඒ නිසා මින් ඉස්සරහට උපාධිය සමත් වෙන වර්ෂයේම රැකියාවක් ලැබෙනවා. එතකොට ඔබට මේ දෙමව්පියන්ට බරක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මේ සමාජය. මේක තමයි ප්‍රධාන කාරණේ වෙන්නේ. ඒ නිසා අද අපි ක්‍රම දෙකකට එකක් මේ ශිෂ්‍යත්ව දීලා උපාධිධාරීන් හැටියට පත් කරලා උපාධිධාරීන්ට රැකියා දෙනවා. මේ දවස්වල අඩු ආදායම් ලාභී අයට රැකියා දෙනවා. එතකොට සමෘද්ධිය තියෙන අයට ඊළඟ වතාවේ ඒ පවුල්වල දරුවන්ට රැකියාව ලබා දෙනවා. ඒ වගේ රජය යම් යම් පියවරවල් පැහැදිලි පියවරවල් රාශියක් අරගෙන ඉදිරියට මේ කටයුතු කරගෙන යනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ශන නිලධාරීන් 9 දෙනා ස්ථාන මාරු කිරීමක් සිදු කර ඇති බවත් එය මුළුමනින්ම නීති විරෝධී බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ ප්‍රධාන විමර්ශන නිලධාරීන් නම දෙනාම මාරු කරලා පොලිස් පොයිතුමාට අල්ලස්සෝ දූෂණ කොමිෂන් පනත යටතේ මේ නිලධාරීන් මාරු කරන නීතියෙන් බෑ. මේ නිලධාරීන් නම දෙනා තමයි සියලුම දේශපාලක්ෂයන් පිළිබඳව අවශ්‍ය සියලුම තොරතුරු හොයලා නඩුදාන්න කටයුතු කරුවේ ඉදිරියේ නඩුදාන්න කටයුතු කරගෙන යන්නේ. දැන් ආණ්ඩුව ඇවිල්ලා මාස 3යි. මේ මාස 3ට තමන්නාසල දන්නවා ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ. ඇව්වත් කියනවා සල්ලි නැහැ කියලා. ඇයි ඒගොල්ලෝ කොහොමද ආණ්ඩුව ගත්තේ? සල්ලි තියෙනවා කියලානේ. සල්ලි මවන්නම් කීවා. ඉන්දියාවට ගිහලා ධන ගැහුවා. මහින්ද රාජපක්ෂ මහත්තයෝ අගමැතිතුමා හැටියට ඔබතුමාට ලැජ්ජා නැද්ද? ඉන්දියාවට ගිහලා ධනෙන් නැමුණා. ධන ගහලා කිව්වා අපිට ණය ගෙවා ගන්න බෑ කල් දෙන්න කියලා අවුරුදු තුනක්. අපේ මුළු සමස්ත ණයෙන් ඉන්දියාවට ගෙවන්න තියෙන ණය කීයද කියලා තමන්නාසල දන්නවද? 102යි. 102 ඉල්ලලා ගෙවන්න බෑ කියලා තමයි අවුරුදු තුනක් කල් ගත්තේ. මේක අහගින්න වෙනත් රටක් ලංකාවට රුපියලක ණයක් දෙයිද? ඒ තත්ත්වෙට මේ රටපත් කෙරුවා. ඒක තමයි කනගාටුදායක තත්ත්වය. අපිට පහුගිය කාල පරිච්ඡේදෙම එක්සත් ජාතික පක්ෂය කියන දුම්රිය යම් යම් අබල දුබලතා තිබුණා. එංගිම පරණයි. මේ එංගිමෙන් දුවන්න බෑ කියන එක රටේ ජනතාව විශාල වශයෙන් කිව්වා. ඒ නිසා අපේ දැන් මේ නව සමගි බලවේගය තුල අපි දැන් අලුත් එංගිමක් සවි කොට ඇත. සජිත් ප්‍රේමදාස නැමැති අලුත් එංගිමක් දැන් සවි කරලා. එතකොට අබල දුබල වෙලා ගිය සමහර කෝච්චි පෙට්ටි ටිකක් තිබුණා. ඒ කෝච්චි පෙට්ටි නවීකරණය කරන්න, රිපෙයාර් කරන්න, කඩතුළු වහන්න පුළුවන් කෝච්චි පෙට්ටි ටික ඒවා රිපෙයාර් කරලා දාලා භාවිතයට ගත නොහැකිම කෝච්චි පෙට්ටි තියෙනවා නම් ඒවත් අපි අයින් කරලා ඒ වෙනුවට භාවිතාවට ගත හැකි නවීන තම නව කෝච්චි පෙට්ටි ටික සූදානම් කරගෙන අපි දැන් අලුත් දුම්රියක් අලුත් කෝච්චියක් සූදානම් කර ඇත. පක්ෂයේ අනන්‍යතාවයේ යටතේ රට ඉදිරියට ගෙන යා හැකි සඳහනයක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සඳහනය තුලින් ගොඩනැගිය හැකි බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපි හැමෝම අපි අපේ අනන්‍යතාවයන් තියාගෙන ශක්තිමත් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් සංදානයක් අපි නිර්මාණය කරලා තියෙනවා. එහෙමනම් දැන් අපිට වාද බේද වැඩක් තියෙනවද? දැන් අපිට වාද බේද වැඩක් නැහැ. අපි මීට කලින් අපි රට රූපවාහිනිය බලනකොට අපි විනාඩි 15ක් විතර රටේ රාජ්‍ය නායකයව දැක්කා. අද අපි දකින්නේ නැහැ නේද? ඇයි දකින්නේ නැත්තේ? අද තමයි රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිකම හරියට කරන්නේ. ඒ මොකද වෙනද රාජ්‍ය නායකව ගත්තාම අවුරුදු තියෙන දවස් 365යි. දවස් 200ක් විතරම ඉන්නේ කොහෙද? උත්සවවල. හැබැයි රටට වැඩක් වෙලා තියෙනවද? ඒ නිසා තමයි ගෝඨාභය මහත්තයා පාර්ලිමේන්තුවේ අපේ සම්මානවලදී මොකද තුම කිව්වේ? මට වැඩ කරන්න දෙන කාලෙක් වැඩි කාලයක් වෘත්තියේ අරගල වෙනුවෙන් උත්තර හොයන්න වෙලා තියෙනවා. ඒ නිසාම රට පාලනයකට ප්‍රතිපත්තියකට කාර්යමට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ලේකම්වරුන්ට බලය පෙවරුවා තමන්ගේ ශේෂ්ඨයේ වෘත්තීය සම්මුතියල පස්ස ටික ලේකම් මහතුරු බාර ගන්න ඕනේ කියලා නේද? මේ වෙලාවේදී පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා කියලා බෙදෙනවා. පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා කියලා බෙදන්න දෙයක් නැහැ. දැන් සම්දානි හදලා තියෙනවා. සම්දානේ නායකයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා. ලේකම් බැසිල් රාජපක්ෂ මැතිතුමා. ජාතික සංවිධායක දයාසිරි ජයසේකර මැතිතුමා. හැබැයි අපි ගමේ වාදේ හැම නෙමෙයි ගෙනියන්නේ. අපේ අරන් ගිහිල්ලා බෙදන්න වෙන විදිහකට. ඒ මනාපසල්ලාද. අපේ සටන වෙන්න ඕනකම තියෙන අපිට මනාපයක් ගැනීම නෙමෙයි ඇත්තටම. අපේ සටන වෙන්න ඕනි තව එක්සත් ජාතික පක්ෂයේ ජනතා හිතනේ කලකිරිච්ච කෙනෙක් අරගෙන අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කරලා මන්ත්‍රීවරු ගන්න වැඩි කරලා අපේ අභියෝගයට මේ සටන කරන්නේ. අපේ අභියෝගෙ මොකද්ද? අභියෝගෙ 3-2 ආණ්ඩුවක් හදනවා. මේක තමුන්නාසලට තේරෙන වෘත්තියෙන් නේද? අභියෝගෙ 3-2 ආණ්ඩුවක් නම් 3-2 ආණ්ඩුවක් හදන්න ඕනේ ඡන්ද. ඒ කියන්නේ මන්ත්‍රීවරු වැඩි වෙන්න ඕනේ. මන්ත්‍රීවරු වැඩි වෙන්න ඕනේ ඡන්ද වල. රටේ ජාතික වස්තුන් විනාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යැයි පවසමින් පෙනී සිටින වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව පෝචෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් දශක 7ක් පහු කරලා තියෙනවා අපේ නිදහසත් සමග. අවසාන දශක කීපය තුළ අපි ලැබුවේ අතිශයින්ම වේදනාකාරී ජුගුප්සාජනක අත්දැකීම් මේ දේශපාලන වියවුල මත. ඒ වියවුලට ප්‍රධානම හේතුව රටේ සම්පත් තරඟයට කොල්ල කෑමේ වැඩපිළිවෙලක් තමයි දේශපාලන නායකත්වයේ මේ දක්වා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. රටේ සම්පත් තරඟයට කොල්ල කනවා. ඒ වගේම
අනිත් පක්ෂය විපක්ෂය විසින් ආරක්ෂා කරනවා විපක්ෂය ආණ්ඩු පක්ෂය විසින් ආරක්ෂා කරනවා අවසානයේ ජනතාව මුලාවට පත් වෙලා තියෙනවා ඒ මුලාවට පත් කරනු ලැබ තිබෙන්නේ වෙන කවුරුවක්වත් නෙවෙයි මේ දේශපාලන නායකත්වයේ විසින් ඒ නිසා අප විසින් දක්නාලද මේ ජුගුප්සාජනක අතිශයින්ම පිළිකුල් සහගත අත්දැකීම ඉදිරියට නොයෙන්න නම් කරුණාකරලා චෝදනා පරූපවාදවලට යොමු නොවුණු උගත් බුද්ධිමත් පිරිසක් තමන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරන්න පියවර ගත යුතුයි කියලා අපි දේශපාලන නායකත්වයට දැඩි ලෙස කියා සිටිනවා. ජාතික වස්තුන් විනාශ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් යයි කියා ගන්නා දාමරිකයන්ට පළමුවෙන් දඬුවම් දිය යුතුයි කියන බව තමයි අපේ සාධාරණ අදහස. දැන් රට වටා පුවත් කිහිපයක් හෙටියෙන් හැටන් සිට භගවන්තලාව දක්වා දහවනේ වූ ත්‍රිරෝද රථයක් භගවන්තලාව කර්කස්වෝල් වතු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැලිකසල ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගාවොට් 10ක විදුලි බලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. කෙරවල පිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතිය පුද්ගලික සමාගමක් විසින් ආරම්භ කර ඇති අතර එමගින් නිපදවන විදුලි බලය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද පසුරුවේ නාවලපිටිය නව කුරුඳුවත්ත ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වෙරළුගස්හින්න ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. 11 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ 6 වන වරට පවත්වන ලද ඔරුපැදීමේ තරඟාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර එම තරඟාවලිය පසුගිය 28 වන දින සිට පුරා දින 3ක් දියවන්න ජල ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.